මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවනු ලැබුවේ ඉතාම වැදගත් කාරණා කීපයක් කෙරෙහි අපේ රටේ අවධානය යොමු කරන්න. පළමුවෙන් තමයි ඔබ අප කවුරුත් දන්නවා පසුගිය මාස කීපය තුළ විවාදයට ලක් වී තිබිච්ච මාතෘකාව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටලුව සකතිකාව ඊයේ අමාත්‍ය මණ්ඩල තීන්දුවකින් සම්පූර්ණයෙන්ම අවසන් කෙරුණා. ඉතාම යහපත් තීන්දුවකින් සම්පූර්ණයෙන්ම අවසන් කෙරුණා. ඊ අමාත්‍ය මණ්ඩලයට විෂය භාර අමාත්‍යවරයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාවට අනුව කොළඹ වරායේ උපాయ මාර්ගිකව වැදගත් ඉතාම වැදගත් පර්යන්තය තමයි නැගෙනහිර පර්යන්තය. ඒ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කර පවත්වාගෙන යාම 100%ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් කිරීමේ තීන්දුව අරගත්තා. ඒ තීන්දුව ඉතා වැදගත් තීන්දුවක් මොකද කොළඹ වරායේ අනෙක් හැම පර්යන්තයකටම වඩා සාපේක්ෂව නැගෙනහිර පර්යන්තය තමයි වැදගත්කම තියෙන්නේ උපాయ මාර්ගික වශයෙන්. ලෝකේ තියෙන විශාල නැව් වෙන්න පුළුවන් පර්යන්තය අනිත් පර්යන්තවලට සාපේක්ෂව වැඩි ගැඹුරක් තිබෙන පර්යන්තය ඒ වගේම තව අවුරුදු කීපයකින් ජෝන්ස් කීස්ලා අතේ දැනට තිබෙන ඒට යාබද පර්යන්තය එසේ ඒ පර්යන්තය තව අවුරුදු 6-7කින් වරාය අධිකාරියට එනකොට මේ පර්යන්ත දෙකම එකට පාවිච්චි කරලා ප්‍රතිඅපනයන ඒ සැනින්ම කිරීමේ හැකියාව ලැබෙනවා නැගෙනහිර පර්යන්තයේ අයිති පාර්ශවයට නැගෙනහිර පර්යන්තය අයිති වෙන්නේ කාටද ඊට යාබද ජෝන් කීල්ස් සතේ තියෙන පර්යන්තය වැදගත් වෙන්නේ නැගෙනහිර පර්යන්තයේ අයිති වෙන පාර්ශවයට ඒ නිසා නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරියට ලැබෙනවා කියන්නේ ජෝන් කීස්ලාගේ කාලය ඉවර වුණාම ඒ පර්යන්තයත් වරාය අධිකාරිය සතු වෙනවා කියන එක. මොකද නැගෙනහිර පර්යන්තයේ තියෙන කෙනාට තමයි අර පර්යන්තයේ වැදගත්කම තියෙන්නේ. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව පක්ෂයක් හැටියට මුල සිටම අපේ ස්ථාවරයේ උනේ අපේ මැතිවරණ ප්‍රකාශය අනුව සෞභාග්‍ය දැක්ම මැතිවරණ ප්‍රකාශනය අනුව මේ විදිහට තමයි ඒකේ 58 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ කොළඹ වරාය කියන මාතෘකාව යටතේ කොළඹ වරායේ ප්‍රතිඅපනයන බහලුම් පර්යන්ත ප්‍රමාණය ඉහළ නම් වන අතර ජාත්‍යන්තර මගී පර්යන්තයක් අලුතින් ආරම්භ කෙරේ. දැනට මෙහුන් නොකරන නැගෙනහිර පර්යන්තයේ මෙහුන් නොපමාව ආරම්භ කර එහි ඉතිරි කොටසද නොපමාව ඉදිකරනු ඇත. ඊළඟට කියනවා බටහිර පර්යන්තයේ ඉදිකිරීමේ කටයුතු පෞද්ගලික ආයෝජනද යොදා ගනිමින් ආරම්භ කරනු ලැබේ. මේක තමයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේට ඇතුළත් වෙච්ච කොළඹ වරාය සම්බන්ධ ප්‍රතිපත්තිය. මීට අතිරේකව කියනවා නැගෙනහිර පර්යන්තය සහ SAGT අතර කොටසේ නව පර්යන්තයක් ඉදිකිරීම සඳහා ඇති සක්්‍යතාවයේදී අධ්‍යයනය කරනවායි කියලා. එතකොට මේකේ පැහැදිලිව කියනවා නැගෙනහිර පර්යන්තය කොළඹ වරාය මගින් සංවර්ධනය කරනවායි කියන එක. ඒ ප්‍රතිපත්තියට අනුකූලව තමයි මේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඊයේ ගෙනෙනු ලැබුවේ. ඒ වගේම මේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වෙනවා බටහිර පර්යන්තය ගැන පෞද්ගලිකාංශය සමග එකට ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ යෝජනාවක්. ඒ අනුව බටහිර පර්යන්තය ගැන මේ කැබිනට් පත්‍රිකාවේ ඊට අනුකූල යෝජනාවක් අන්තර්ගත වෙනවා. කොහොම නමුත් නැගෙනහිර පර්යන්තය තමයි උපాయ මාර්ගිතා වැදගත්. සමහරු මේ නැගෙනහිර පර්යන්තයේ තියෙන විශේෂ වටිනාකම නොදන්න බබ්බු වගේ නැගෙනහිර පර්යන්තයයි අනිත් තියෙන පර්යන්තය ඔක්කොම එක හා සමාන ලෙස හඳුන්වන්න යනවා. ඒක සම්පූර්ණ නොදැන කරන දෙයක් නෙවෙයි සම්පූර්ණ තක්කඩිකමක්. කොළඹ වරායේ ඉතාම වැදගත් මර්මස්ථානය තමයි නැගෙනහිර පර්යන්තය. ඒ නැගෙනහිර පර්යන්තයයි තවත් පර්යන්තයකු එක හා සමාන කරන්න බෑ. එතකොට ඒ නිසා අපි විශ්වාස කරනවා අමාත්‍ය මණ්ඩලයේ විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා මේ තීන්දුව ඉතාම නිවැරදිව ගැනීම ගැන අපි අපේ ගෞරවය ප්‍රණාමය ඒ වගේම ප්‍රසාදය පළ කරනවා. එදා හම්බන්තොට වරාය විකුණනකොට ගෙඩිය පිටින් විකුණනකොට සටන් කරන්න හිටියේ නෑ ඒ ආණ්ඩුවේ ඇතුලේ කවුරුත්. එළිය නැගෙන ජනතාවගේ වේදනාව කියන්න කවුරුත් හිටියේ නෑ ඒ ආණ්ඩුවේ ඇතුලේ. ආණ්ඩුවේ එළියෙත් එදා ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි යම් කිසි හඬක් නැගුවා නම් ඇරෙන්න වෙන හඬක් නගන්න කවුරුත් හිටියේ නෑ. රතු කමිස ධාරීන් රනිල් වික්‍රමසිංහගේ ගොඩකු කුක්ක වෙලා එදා හීන් කෙඳිරියන් නගලා හම්බන්තොට වරාය විකිණනකම් බලන් හිටියා විකුණනකම් බලන් හිටියා. නමුත් මෙතන එහෙම නෙවෙයි වරාය වෘත්ති සමිතිය ඇතුළේ ප්‍රබලතම වැඩ කොටස කරනු ලැබුවේ මේ සටනේදී පොහොට්ටුව සම්බන්ධ වෘත්ති සමිතිය ඒ වගේම ආණ්ඩුවට සම්බන්ධ වෘත්ති සම්පක්ෂබල වෘත්ති සමිතිය. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව ගොඩනගන්න කැපවෙච්ච ජාතික බලවේගයන් මේ සටනේ ඉතාම පුරෝගාමීව හිටියා. ඒ වගේම ආණ්ඩුව ඇතුළේ ඉදමින් අපි පාර්ශව ගණනාවක් නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය මගින් සංවර්ධනය කළ යුතුයි කියන ස්ථාවරයේ ඉදිරිපත් කළා. ඒ අනුව අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමන් මේ සෑම කරුණක් කෙරෙහි මිතාම මැනවින් අවධානය යොමු කරලා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ තියෙන උපాయ මාර්ගික වැදගත්කම ඉතා නිවැරදිව තක්සේරු කරලා ඒ වගේම සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව ඒ වැදගත් ඓතිහාසික තීන්දුව ගත්තා. අපි ඒ නිසා
අති කරු ජනාධිපතිතුමන්ට කරු අග්‍රාමාත්‍යතුමන්ට අපේ කෘතවේදීත්වය පළ කරනවා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ ස්ථාවරය මත ඉඳගෙන නැගෙනහිර පර්යන්තය පිළිබඳව තීරණාත්මක ස්ථාවරය ගැනීම මේ ගැන මුල් අවස්ථාවේ ප්‍රශ්න කරනකොට අපි හැම වෙලේම මාධ්‍යයට කිව්වේ කරුණා කරලා තීරණාත්මක කැබිනට් පත්‍රිකාවක් එන්න නියමිතයි එතකන් කලබල නොවී ඉන්න ඒ තීරණාත්මක කැබිනට් පත්‍රිකාවේ තමයි අවසන් තීරණය එන්නේ දැන් ඒ තීරණාත්මක කැබිනට් පත්‍රිකාව තමයි ඊයේ මේ ආවේ මේකේ තමයි අවසන් තීරණය ආවේ ඒ නිසා අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් නායකත්වයේ දෙන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් නායකත්වයේ දෙන ආණ්ඩුවක් රටට අහිතකර තීරණයක් ගැනීම කරා තල්ලු වෙන්නේ නැහැ කියන විශ්වාසය අපිට තිබෙනවා කෙසේ වෙතත් මේ අවස්ථාවේදී කෘතවේදීව සිහිපත් කරනවා මේ සටන ඒ කියන්නේ මේ කොළඹ වරායේ නැගිරේ පර්යන්තයේ තියෙන උපාය මාර්ගික වැදගත්කම දැකලා ඒක රැක ගැනීම සඳහා ඒක තවදුරටත් වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාම සඳහා පසුගිය කාලය තුල යම්කිසි සටනක නියලිච්ච සීලු පාර්ශවයන්ට වෘත්තීය සමිතිය ඇතුළු ඒ වෙනුවෙන් සහාය වෙච්ච සීලු පාර්ශවයන්ටත් අපි මේ අවස්ථාවේදී අපේ කෘතවේදීත්වයේ ගෞරවයේ පිළිරමනවා ඒ වගේම මහා සංඝරත්නය අපේ ආණ්ඩුව ගොඩනගන්න පුරෝගාමීව කැපවෙච්ච මහා සංඝරත්නය උන්වහන්සේලා දැන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හදන්න පුරෝගාමී වෙච්ච අර හිවල් සමාජ ප්‍රබුද්ධ මහත්තුරු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රටේ සම්පත් විකුණනකොට කටක් ඇරියද අර හිටියා අඹර දමිලද කවුද කියලා හාමුදුරු නමක් ඊළඟට හිටියා තව හරක් විජේසූරිය වගේ මහත්තුරු ඒ ඒ හිවල් සමාජකාරයෝ කටක් කරියද එක්සත් ජාතික පක්ෂ පහුගිය ආණ්ඩුව මේ රටේ සම්පත් විකුණන් ගන්නකොට රටට අහිතකර තීරණ ගන්නකොට නමුත් මෙතන තමයි වෙනස තියෙන්නේ අපේ ආණ්ඩුව ගේන්න කැපවෙච්ච බලවේග තමයි අපේ ආණ්ඩුව නිවැරදි මග නිසි මග රැගෙන යාම සඳහා පුරෝගාමීව මැදිහත් වෙන්නේ ඒක ආණ්ඩුවේ යහපත වෙනුවෙන් සිද්ධ වෙන දෙයක් ආණ්ඩුවට ඇස් වහලා වැරදි පාර ගෙනියනවා නම් තමයි ආණ්ඩුවට කරන අයහපත महाजनयागट संवेदी आंडु इदिरियट पवत्वागनियामत मैं आंडुट करन यहपत रटट करन यहपत इनस अपी इन्ने यहपत करन पार्श्वे ए पदन में इंदगिन तमाई अपी में प्रश्निदित अपे स्थावर इदिरिपत कले अपी हितन मेक वेदगा जयग्रहणया मे जयग्रहणे हैल्लु करन हदनवा हंबंतुट वराय विकुरुन वेलावे बकन्नी लागिन हिटपु समहार उदविय मे जयग्रहणे हैल्लु करन हदनवा एक एक अर्थकथन देन हदनवा ए आयगे देशपालन पाराजिकत्वे पिलिबंदव अपी इतरा पुदुम बेन्नी ने कोम नमुत मे जयग्रहणीता वेदगत एक आंडवे जयग्रहण्यक जनाधिपत्युमान अगमेतुमान जयग्रहण्यक रटे जयग्रहण्यक अभी सीलुम दिनागे जयग्रहण